ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම SL Product YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන ජනප්‍රියම පානයක් වන Coca-Cola ගැන. ඉතින් ඔයා මේ රස කර කර බොන Coca-Cola ඇත්තටම හොඳයිද? අද වෙනකොට වෛද්‍යවරු හොයාගෙන තියෙනවා දිනපතා Coca-Cola පාවිච්චි කරන පුද්ගලයෙක්ගේ අවසාන ප්‍රතිඵලය විදිහට ඔහුට පිළිකාවක් වුවද ඇති වෙන්න පුළුවන් කියලා. හොඳයි. මම දැන් කියන්නම් Coca-Cola නිසා ඔයාගේ ශරීරයට ඇති වෙන්න පුළුවන් ආන්තරාවන් පිළිබඳව. Coca-Cola පානය කරලා පළවෙනි විනාඩි 10 ඇතුළත අපේ ශරීරය මේ Coca-Cola වල තියෙන කිමිකල්ස් එක්ක ක්‍රියා කරන්න පටන් ගන්නවා. Coca-Cola වල සීනි සාන්ද්‍රණය අධිකව තියෙනවා. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට වෛද්‍යවරු විසින් දිනකට පාවිච්චි කිරීම සඳහා නිර්දේශ කරන්නේ සීනි තේ හැඳි 10ක් පමණයි. ඒත් ඔයාට ඒ සීනි රස අධිකව දැනෙන්නේ නැහැ. එසේ වෙන්නේ Coca-Cola වල තියෙන phosphorus acid නම් කිමිකල් එක නිසායි. විනාඩි 20ක් ගත වෙනකොටම අපේ ශරීරයේ ලේ වල තියෙන සීනි මට්ටම ඉහළ යනවා. මේ පාලනය කිරීමට අපේ අක්මාව ක්‍රියාත්මක වෙලා ඒවා fat බවට පත් කරනවා. මීට අමතරව Coca-Cola වල තියෙන අධික කැෆේන් සාන්ද්‍රණය ඔයාගේ ශරීරයේ මේ වෙනකොටත් අවශෝෂණය කරගෙන තියෙනවා. විනාඩි 40ක් වගේ ගත වෙනකොට ඔයාටම දැනෙනවා ඉතාම සතුටු ඒ වගේම ප්‍රීතිමත් වගේ මොහොතක්. එහෙම වෙන්න හේතුව තමයි මොළයට මේ ඍජුවම බලපානවා. ඒ සරල දෙයක් නෙවෙයි. ඒ කතරම් බලපානවද කිව්වොත් අපි හෙරොයින් ඉන්ජෙක්ට් කරනා වගේ බරපතල දෙයක්. මේ නිසා අපේ ශරීරයේ ස්නායු සම්ප්‍රේෂකය වෙන ඩොපමින් අගේ ඉහළ යනවා. ඩොපමින් මගින් අපේ මොළයේ සතුට විනෝදය දැනෙන කොටස සක්‍රීයතාවයෙන් වැඩි කරනවා. ඒ නිසා තමයි ඔයාට මෙහෙම සතුටක් දැනෙන්නේ. තවත් පැහැදිලි කරනවා නම් මේ Coca-Cola මගින් අපේ මූත්‍රමාර්ග ආශ්‍රිත ක්‍රියාවලීන් වලට ලොකු බලපෑමක් ඇති කරනවා. යම් පුද්ගලයෙක්ට Coca-Cola පානයෙන් පසු මූත්‍ර කිරීම නිසා උදාසීන බවක්, කේන්ති යෑමක්, තරහ යෑමක් වුවද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම Coca-Cola දිගු කාලීන වශයෙන් අපේ අස්ථිවලටද හානි ගෙන දෙනවා කියලා පරීක්ෂණ සිදු කරන පරීක්ෂණ කණ්ඩායම් කියනවා. තවද දිනපතා Coca-Cola පානය කරන පුද්ගලයෙක්ට මුඛය ආශ්‍රිත රෝගද වැඩිපුර හැදෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු පවසනවා. ඔබ දිනකට Coca-Cola ලීටර් 2ක් පානය කරනවා නම් එය කැෆේන් ලීටර් 2ක් පානය කළා හා සමානයි. ඉතින් එහෙම අධික කැෆේන් අපේ ශරීරයට ගියාම අපිට ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ ගත්තොත් නිින්ද නොයාම, හිසේ කැක්කුම, ආතතිය, කේන්තිය, ඒ වගේම මේ අධික කැෆේන් සාන්ද්‍රණය කැබිනි මවුරුන්ට, කිරිදෙන මවුරුන්ට, කුඩා ළමුන්ට ඉතා අහිතකර බව පරීක්ෂණ වාර්තා මගින් සඳහන් කරනවා. Coca-Cola වලින් ඇතිවෙන්න පුළුවන් දරුණුම ආන්තරාව තමයි පිළිකාව. මෙසේ සිදුවීමට වැඩි හැකියාවක් තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ Coca-Cola වල තියෙන බෙන්සොනික් ඇසිඩ් නම් කිමිකල් එක පිළිකාවක් වර්ධනය වීමට තරම් බලපෑම් ඇති කරනවා කියලා ඔවුන් පවසනවා. අපි මෙහෙම කොච්චර කිව්වත් ඔයාටත් Coca-Cola බොන්නම හිතෙනවා නේද? ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි වෛද්‍යවරු නිර්දේශ කරන ආකාරයෙන් පිළිපදින එක. ඔවුන් නිර්දේශ කරන්නේ සතියකට එක Coca-Cola බෝතලයක් පමණයි. නමුත් මෙමගින් අවදානමක් ඇතිවීම අවම කිරීමට හැකිවද සම්පූර්ණයෙන්ම නැති කිරීමට නම් ඔබ මේ පානය ඉවත් කරන්න ඕනි. ඉතින් තීරණය ඔබ සතුයි. ඔයාලට රිවිව් එකක් ගේන්න ඕනි. ලංකාවේ මොනහරි ඔයාලා කැමති ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් අපිට ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකෙන් දැනුම් දීමක් කරන්න. ඒ වගේම ඔයාගේ මොනහරි ප්‍රොඩක්ට් එකක් ලංකාවේ ඉන්න සියලුම දෙනාට රිවිව් කරලා පෙන්නන්න ඕන නම් අපේ ඊමේල් හරහා ඔබට සම්බන්ධ වී අපට ඒ පිළිබඳව දැනුම් දීමක් කරන්න පුළුවන්. ඒ වගේම අපේ අද වීඩියෝ එකෙන් ඔයා වැදගත් දෙයක් ගත්තා නම් ඔයාගේ යාළුවෙකුටත් බලන්න මේක ෂෙයා කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.